අවිවාහක තරුණයන් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල තරුණයන් වෙන්න පුළුවන් රාජ්‍ය හෝ පෞද්ගලිකංශයේ රැකියාව නිරතු තරුණයන් වෙන්න පුළුවන් වැඩි වශයෙන්ම මුහුණ දෙන සමාජ හා සෞඛ්‍ය ගැටලුවක් ඒ තමයි ගබ්සාවන්ට ලක්වීම අපේ රටේ දවසකට ගබ්සාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙන බව ශ්‍රී ජයදින්ප්‍ර විශ්වවිද්‍යාලයේ අවසාන වට කරපු සමාජ සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. සමහර විට මේ අගයන් ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධව සමාජය ඇතුලේ පාසල් විෂය පද්ධතිය තුළ විශ්වවිද්‍යාල විෂය පද්ධතිය තුළ තියෙන දැනුම අඩුවීම ගබ්සා කිරීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසා විවිධ කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ආසාදෙන් ලක්වෙන ප්‍රමාණය සමහර විට මේ ගබ්සාවලින් පස්සේ ආසාදෙන් නිසා මිය යන ප්‍රමාණය පසුකාලීනව දරුවන් ඇතිකර ගැනීම නැත්නම් සාපාලිතාවයට පත්වීමේ ප්‍රවණතාවය අඩුවීම නැවත ගර්භණී බවට පත් වුණාට එම දරුවන් නැවත ගබ්සාවෙන් ඉදකඩ වැඩිවීම ගර්භාෂයේ ව්‍යුහාත්මක වෙනස්කම් වගේම මේ ගබ්සාන ලක්වන තරුණියන් මානසික විශාල වශයෙන් පීඩාවට පත්වීම ආදිය සුලභ කරුණක් බවට පත් වෙනවා.